බලගන්නේ හරි එහෙනම් මේ හැම කෙනෙකුටම ආයුබෝවන් ඔබ ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ඔබ ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සුබ රාත්‍රිය සර් මම වැඩි උරුනාම සුබ රාත්‍රියක් කියන්න එතකොට මේ අපි අද ඉගෙන පන්තියේ මම උගලන්ට ෆයිඩයක් කිව්වා 14 වෙනි පාඩම නැත්නම් අපේ සාකච්ඡා පාඩක සාකච්ඡා කරන පාඩම තුනේ පාඩම පොඩි අවධානයක් දෙන්න කියලා 15 දාසේ පාඩම් සාකච්ඡා කරමු ඉතාලම ඊට අමතරව මේ දැනට ඉන්නවද මේ ඊළඟ නිබන්ධන කට්ටිය ලබා ගත්තේ මෙතන ඉන්නවා එතකොට මේ ඊළඟ පාඩම් හතර නිබන්ධන කට්ටිය ලබා ගන්න පුළුවන් ඉන්නව නේද ඔව් සර් හරි හරි එතකොට ඒකත් එක්ක උඹට පේපර් දෙකකුත් ලැබිලා තියි සෙන්දේශය සම්පූර්ණ විශ්ව විද්‍යාලය දාලා ප්‍රශ්න පත්‍ර දෙකකුත් ලැබිලා තියි දැන් ඒවා කලබල වෙලා මේ මට කරලා අවසන් කරන්න හිම එකක් නැහැ ඒවා අරන් තියලා තියාගන්න හරිද ඒවා පීඑෆ් මාස අන්තිමේදී අපි ඒක බලමු ඉතින් කාට හරි හදිසියෙන් කරාට කමක් නැහැ නමුත් අපි ඒක දාලා දවසක් එක දවස් විතරක් අපි ඒක සාකච්ඡා කරලා කරගන්න ඕන ඊට කලින් කරන්න හදිසි කාට හරි කරන කමක් නැහැ හරිනේ හරි එතකොට මේ අපි එතකොට මේ නිබන්ධන හතරේ 16 10 18 19 20 කියන පාඩම් හතර දාලා නිබන්ධන හතරක් අපිට ලැබිලා ඇත්තේ ලබා වෙන ප්‍රතිතිය ඉන්නවනම් කරගන්න. ඒක අපිට බැටික් කරන්න පහසුයි. නිබන්ධන කොහොමද ඔය එප් එකට එකතු කරලා ඒක ෆිට් අවුට් එකට විදියට ගන්න වෙන්නේ. නැත්නම් ඉතින් මෙහෙ කරගන්නත් පුළුවන්. අපි මේ 14 වෙනි පාඩමට අද අපගේ අවධානය යොමු කරනවා. 14 වෙනි පාඩමට ඔබ 14 වෙනි පාඩමට ගන්න නිබන්ධනේ අරගන්න කට්ට පුජස්සවය පොඩි කොටසක් අපි වාන්ති සාකච්ඡා කරලා ඇති. ඊට අමතරව ඔබගේ වෙබ් පේජ් එකට මම වෙබ් පිටුවට එකතු කරා මේ කටිනානි සංස පිළිබඳව පොඩි වීඩියෝ එකක් අන්තර්ජාලයෙන් YouTube එකෙන් අරගෙන ඉපියක් ඒකත් පොඩ්ඩක් බලන්නත් පුළුවන් ඔයගොල්ලන්ට ඒකෙන් කියන්නේ කාරණා ටික එකතු කරගන්න පුළුවන් පාඩමට දාලා කටිනානි සංස කටිනානි සංස පිළිබඳව දහසක් එකතු කරගෙන ඉකියාව තියෙනවා එතකොට දැන් අපිට තව ඉතාලම කිටි නැත්නම් අපිට තව සති හතරක් පරිමාව දවස් හතරක් විතර වගේ අපිට මේ මේ සාකච්ඡාව කරන්න දවස් හතරක් නැත්නම් පහක් උතර දාගත්ත පහක් විතර වගේ තමයි විෂය නිදේශය දාලා කාරණා සාකච්ඡා කරගන්න වෙන්නේ එතකොට ඒකෙදී දැන් අපි බැලුවොත් අපි ලබන මාසෙ යම් ආකාරයක පන්ති පටන් ගත්තා. ඉතින් පන්ති දැන් 11 හතර පටන් ගන්න කියලා අපිට අවසර දීලා තියෙනවා දැන් තව ටික දහස් කට පාද පටන් ගැනීමේ හැකියාවක් තිබේ කියලා හිතනවා අපි. එහෙම කරත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔන්ලයින් රුත් කරගෙන යන්න මේ විදිහට. මොකද අපිට දිගට ඔක්කොම මේ මේ තියෙන මහා තදබලයකට ගෙනල්ලා මේක කරන්න බෑ. මාසෙක දවසක් විතර පන්ති ගෙන්නන විදිහට එහෙම කරගන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ. කොළහවතර නම් කරොට දැන් අවසන් දීලා තියෙනවා. තවටි දහකට එක සහෝගුවේ. ඒ හිම කරත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ දිගටම ඔහම අර වෙනද වගේම සතිය හැරිට ආදර්ශන්ට ඔක්කොම ටික ගැලලා වැඩ කරා. දැන් පුළුවන් පුරිම ප්‍රමාණයක් ගැනලා. මොකද මේ ඇත්තටම ඔයගොල්ලෝ තේරෙන්නේ දැන් මේ මේ සාකච්ඡා කරන දේවල් මේ කරන ක්‍රියාවලිය මේ වටරන් ඉන්නේ 75ක් විතර තමයි සාර්ථක 550ක් විතර තමයි සාර්ථකම ගිරෙන්නේ. ඉතිරි 50 ටිකක් අමාරු කරගන්න. ඔයගොල්ලෝ පන්තිය දිනනවා නම් නේද? කපි ටිකක් පාඩම් කරලා මේක අහලා වෙන වෙන පාඩම් වල ප්‍රශ්න ටික අහලා ඊට පස්සේ ඒවා බලලා ඊට පස්සේ අපි ਵਿਚාර මොනවද රචනා ටික ලියලා සාකච්ඡා කරලා ලියලා ඊළඟට ප්‍රායෝගික ලේඛන වල සාකච්ඡා කරලා ලියලා වෙනම වැඩසටහනක් විතර අපි කරා. දැන් මේ වැඩසටහන 50ක් විතර අතහැරලා දින මොකද පන්තිය ඇතුළේ ගොඩාක් වැඩ ප්‍රමාණයක් කරන්න නිසා දැන් ඒක කරගෙන ඉන්නේ කිය අපිට නැතිලා තියෙනවා. නමුත් වැඩ කරන අයට මේක ගැළුවක් නෙමෙයි. මේක තියෙන්නේ අර කොමනාවේ වැඩ කරන්න ඇදියාට මේක ප්‍රශ්නයක්. ඒක නිසා කොහොම නමුත් අපි බලමු අපි ඉතාලි කෙලි මේ වැඩේ කරගෙන යන ප්‍රොග්‍රෑම් එකේදී කියලා මේ විදිහට කොහොම නමුත් ඔබට තව බොහොම කෙටි දවසයි තියෙන්නේ මාසයක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ වෙන මොන හරි කාරණාවක් නිසා වෙනස් වුණොත් තව මාසෙකින් ඔබ 10 වසරේ දරුවෙක් බවට පත් වෙනවා 10 වසරේ ඉගෙන ගන්න ලබන දරුවෙක් බවට පත් වෙනවා මේ තියෙන වාතාවරණය ඊට වඩා වෙනස් නෝ ඒක නිසා දැන් ඔබ 10ට ඔන්න මේ ඉන්නේ වෙනදා නම් අපි සිස්තනා දෙනවා ඔබ දැන් 10 වසරේ 10 වසරේ අපි විෂය නිර්දේශය පටන් ගෙන යන කාලෙම මොකද මේ සතිය මුල් සතියනේ මේ යන්නේ මුල් සතිය කියන්නේ දෙසැම්බර් මාසේ මුල් සතිය අපි 30 වෙනිනම් 10 වසරේ ළමයි 10ට යන්න කලින් 10 ළමයි මෙහි ගෙනලා වාඩි කරගෙන 10 වසරේ විෂය නිර්දේශය ආරම්භ කරපු කාලේ දැන් මේක සම්පූර්ණ මාසෙකින් ඉහළ ඉහළ තියෙනවා කොහොම නමුත් දැන් ඔබ වෙනදා නම් 10 වසරක් තව මාසෙකින් 10 වසරට යනින් ඔබ මේ සති හතර තුල සති පහ තුල වෙනස් වූ වගේම මේනේ කියලා අර ජාතික විභාගෙන් සූදානම් වෙන්න අවශ්‍ය කරන මූලික පසුබිම් මූලික කාරණා ටික සම්පූර්ණ කරගෙන ඉන්නේ කියන එක නැවත නැවත මතක් කරන අඩුපාඩු තියාගෙන 10 වසරේ විෂය නිර්දේශයට මුහුණ දෙන්න සූදානම් පාට ඒක විෂය නිර්දේශය පටන් ගන්න සූදානම් වෙනවා මොකද ඒක ඉතින් ඒක
අපි මේ හිමුණාම පෙර ඒ නම් ඉඳන් ගැටුවෙ ඒක පොඩ්ඩක් නැවත නැවත මතක් කරලා ඒක අනිවාර්යෙන් කෙරෙන්න ඕන දෙයක් හරිද හරි එහෙනම් එතකොට මේ අපි බලමු එහෙනම් අද දිනේ මේ ගැටලුවක් තියෙනවද කාටද ගැටලුවක් තියෙනවද අහන්න පුළුවන් විනාඩියක් ටිකක් ගල කතා කරලා දැන් කතා කරලා පාඩමට යන්න අපි නිබන්ධනේ අරගෙන ලඟින් තියාගන්න සාකච්ඡා පාඩම වල එතකොට මේ අපි අද සාකච්ඡා කරන පාඩම 14 වෙනි පාඩම 9 අතරේ කටින පුජස් පිළිබඳව සාකච්ඡා කරන්නේ දැන් කටින අවසන් වෙනවා මේක හරියට මේ මේ ගැටළු කාර්ය තත්ත්වයට අපි මේක නිවැරදිව කටින මාසය කටින මාස පටන් ගන්න කාල සීමාව පටන්ගෙන හරියට පාඩම අවසන් කර ගැනීමේ හැකියාව පිළිබඳව නිබන්ධනේ ඔබ උත්තර ලියලා නැත්නම් ලියන්න කියලා කිව්වේ නෑ සමහරු ලියලා තිබ්බ දෙහිම ඉපණින් වැඩ කරන්න ඇති නිසා පාඩමට අදාළව පාඩමේ වැඩ කටයුතු සම්බන්ධ කරමින් අතක නිබන්ධනයක් තියෙන ඔබ මේ නිබන්ධනට දාලා බැලු ටික කියලා තියෙන ලෙසම ඔබ කියලා තියෙන ලෙසම කරොත් තමයි මේකේ ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් වෙන්නේ මොකද පාඩමක් ඔබට එකතු කරලා තියෙන්නේ නිකන් ඔක් කියවලා පොත බලාගෙන උත්තර ටිකක් කියලා ඉතින් අමාරු කරන්නේ අපි දැනුමක් හදාගෙන අවබෝධයක් හදාගෙන යන්න අවශ්‍ය කරන නිසා තමයි මේ විදිහට පාඩමක් හදලා එකතු කරලා ඔබ විශේෂ ඉදිරියට එකතු කරලා ඒක කටිනේ ඔව් කියන්නේ संकेत දැන් ඔන්න හෙට හෙට අපිට තියෙනවා දැන් මට හෙට තියෙනවා අරංකට යන පාසලේ මම ඉගෙන ගන්න කෙනෙක් දැන් පාසලේ ගන්න දරුවෙක් ඉන්නවා කලින් දවසේ යන්න ඉඳා ගන්න හෙට එයා හෙට යන් හෙට යාට තියෙන තරගයකට යන අපි චිත්ත තරගයක් මම වෙන කෙනෙක් කතා කරන්න මේ කියන්නේ චිත්ත තරගයකට යන එයා තෝරගෙන ඉතින් යන්න අවස්ථාවක් කතා කරන්න අපි එයා කලින් දවසේ රැන් ඉඳා ගන්නකොට එයාට හීනයක් පේනවා මම මේ වෙන කෙනෙක් කතාවක් ආශ්‍රයෙන් මේ කියන්නේ එයාට පේනවා මේ කළු බලලෙන් කැවිලා යාව මේ හපනවා රාත්‍රී දාගෙන ඉන්නේ පේනෝ එමේ කෙටි කතාව මේක විස්තර කරන පරිදි වෙයිද මේ යා ඉන්නේ දැක්කද ඊපස්සේ ඊළඟ දවසේ යා පාසලට ගියාම ඒ යා ගොඩාක් ආසාවෙන් තමයි ඉන්නේ අර තරගෙට යන පාට තරග චිත්තරගෙට යන්න හැබැයි එයා ඊට පස්සේ දැන් පාසලට ගියන් පස්සේ එයා වෙනුවට වෙන කෙනෙක්ව තෝරලා චිත්තරගෙට යවනවා දැන් අන්න අර රාත්‍රී බලලා හැපිව නැත්තම් රාත්‍රියේදී කළු බලලෙක් ඇවිල්ලා යාව හැපුව කියලා කිව්වනේ අද තරගයට ඇවිත් කියලා ඒක සංකේතය කළු බලලා යොදාගත්ත සංකේතයකට අන්න ඒව තමයි සංකේතය මේ දෙරේකින් ඊළඟ දවසේ වෙන දෙයක් පිළිබඳ ඉංගියක් නොකියන කළු බලලා කියන එක අර මේ කළු බලලා කියලා කියන්නේ බලලෙක් ඇවිල්ලා හැපුවා කියන එකේ අදා කළු පාට කියන ගත්තෙම අලු පාට කියන්නේ අපි අර සුදු කළු කියලා ගන්නනේ හොඳ තරක් කියන එක නරක පැත්තනේ කලුබල්ලා කියලා ගත්තේ ඒකයි කලුබල්ල කියලා හැපුවා කියලා කියන එක ගත්තේ කලුබල්ලා කියන සංකේතය ගත්තේ ඊළඟ දවසේ වෙන දේ පිළිබඳ ඉංගියක් ඒක සංකේතයක් භාවිතා කරනවා මේකෙන් නරක පිළිබඳ ඉංගියක් දුන්නේ ඒක සංකේත භාවිතා කිරීම ඊළඟට ඕක චිත්‍රපටි වලත් ඕක භාවිතා කරනවා දැන් උදාහරණයක් විදිහට අපි ගත්තා ඔගොල්ලෝ අපේ උදේ රසය විදිහට බැද්දේගම චිත්‍රපටිය ගත්තොත් බැද්දේගම චිත්‍රපටියේ දුෂ්කර බව කර්කශ බව පෙන්눔 කරන චිත්‍රපටි පුරාවටම සංකේත භාවිතා කරනවා සංකේත භාවිතා කරනවා දැන් අපි මෙහෙම හිතමුකෝ සම්පූර්ණයෙන්ම කොළ හැලිච්ච තනි ගහක් තියෙනවා මේ පෙන්නනෝ චිත්‍රපටිය තැනක තනි ගහක් කිසිම අවරණ කොළ සම්පූර්ණයෙන් හැරිලා ඒක සංකේතයක් ඒකෙ වෙන දෙයක් කියන්නේ ඒක වෙන දෙයක් ඉඟි කරන්නේ ඒතර සංකේත භාවිතය කිරීම වලින් කරන්නේ වෙන දෙයක් පිළිබඳව අදහසක් එකතු කරන නරක පිළිබඳ අදහසක් කරන කළු බලලා මගින් කියලා දෙන ඒ වගේ අවස්ථා මේ කෙටි කතාවේ තියෙන ඔගොල්ලෝ කෙටි කතාව කියවුවා අපිට දැන් කෙටි කතාව යම් අපි වෙන දෙනක් ඔලෝ මතක් කරමු කියන මේක ටික තව තේම සංකේත භාවිතා කරලා දැන් තියෙනවා අර වගේ සාර්ථක සංකේත නෙමෙයි සංකේතයයි හිතලා අපිට විස්තර කරගෙන මේ හැකියාව දෙන මේ සංකේත මගින් කරන්නේ අර ඊළඟට වෙන්න පුළුවන් දෙයක් නැත්නම් ඒකේ මෙර දෙයක් අර්ථවත් කරන එක සංකේත භාවිතා කිරීම කියන හොඳ නිර්මාණකරුව හොඳ ලක්ෂණයක් මොකද කියන්න බැරි බොහෝ දේවල් සංකේත මගින් කියන්න පුළුවන් කියන්න බැරි බොහෝ දේවල් චිත්‍රපටවල ගොඩාක් විලාන භාවිතා කරනවා මේ සම්භාව්‍ය ගණ චිත්‍රපටවල සංකේත භාවිතා කිරීම අපි නිකම් මෙහෙම හිතමුකෝ කොඩියක් දා දුදු කොඩියක් දාලා තියෙනවා සංකේතයක් එකකින් වෙන දෙයක් කියනවනේ ඊට පස්සේ දැන් මම ඔයගොල්ලෝ තාවය ගහන්න මම කියනනම් පද්දේ තිහමාන එක මේක මම නවත්තර මේක ගොඩක් හිතනවා මේ මම මේ වෙන මේ පිරුවානා පොත්හන්සේ කනක් වෙන පෙරලී ඇත
මිදුලපුරා වීරණකොළ ඒමේ අත විසිරදිවි මේ ඔක්කොම සංකේත පිරුවාණ බුද්ධහන් සංකේතයක් මොකද්ද පිරුවාණ පුත්තම සංකේතවත් කරන්නේ පිරුවාණ පුත්තාස්සේ කණක් පිළිලියද මිදුලපුරා වීරණකොළ ඒමේ අත විසිරදිවි මේක අවසන පදයක මුත් එහෙම පිළිකන්නේ බල්ලෙක් උඩ බුරණු පිළි ඇයි එතකොට ඒ බල්ලෙක් උඩ බුරණෝ සංකේතයක් ඉතින් වෙන දෙයක් කියලා සංකේත භාවිත කරනවා කියලා කියන ඔන්නෝකට කියන ඒ මගින් වෙන දෙයක් ඉඟි කරනවා දැන් අර පිළිකන්නේ බල්ලෙක් උඩ බුරණුවක් වුවහම ඒ කියන්නේ බල්ල උඩ බුරණුවක් කියන එක සාම්ප්‍රදාය ගමේ භාවිතයක් තියෙන මොකද ඒකෙන් කියන්නේ මේ නරකක් වෙනවා කියන්නේ බල්ල උඩ බුරණුවට කැමති නැන්නේ අන්න ඒ වගේ ඒතර පිරිවාණ පොත් පහසේ කණප්පුත් පෙරලී කණප්පු කියලා කියන පිළිස්සට්ටු වගේ එකක් ඒක ඒ කුඩ තමයි මේ ඉලක්කට්ටු වගේ වා තියෙන එකක් අර කණප්පු දෙකලා තියෙනවනේ ඒක 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 මොන හරි දෙයක් තියෙන එක පිරිවාණ පොත් පහසේ පිරිවාණ පොත් පහසේ කණප්පු පෙරලී ඇති ඒක මොකක් හරි දෙයක් නරක දෙයක් වෙලා ඔකේ කතාව පොඩි කොටසක් ගත්තේ ඒකේ කියන්නේ මේ ඒකේ ඒ පිරිස්සට සාමාන්‍ය පරිශීලන කරන වයසකයි වයස කෙනෙක් මිය ගිහිල්ලා කියන එක තමයි කියන්නේ ඒක සංකේත මගින් ඒක කීම ඒක හොඳ නිර්මාණකරුවෙක් හොඳ ලක්ෂණයක් හරි පැහැදිලි නේද ඔකෝල ලබන අවුරුද්දේ හොඳට ඉගෙන ගන්න සංකේත සංකේත භාවිතා කරන්න හරි එතකොට මේ ඒවා අපි ඊළඟ අවුරුද්දේ හොඳින් ඉගෙන ගන්න කොටස් ඔය සංකේත භාවිතා කරන්න ඒක සාහිත්‍ය රටාල වෙනම කාරණා ටික වෙනම සාකච්ඡා කරන සාහිත්‍ය රටාල හරිද හරි එහෙනම් අපි බලමු මේ අද දිනේ මේ අපිට අදාළ පාඩම දෙයක් අපි මම කරලා සාකච්ඡා කරන්නේ අපි අද දිනේ මේ කටින පූජෝත්සව පිළිබඳව කටින පූජෝත්සව පිළිබඳව කටිනේ පිළිබඳව ඔබ ගන්න ඕනේ කමුතු අලුත් මාතෘකාවක් නේ නමුත් ඔබ මේකෙදී කටිනේ පිළිබඳව යම් කිසි අවබෝධයක් පාඩමේ තියෙන කාරණා ටික අපි සාකච්ඡා කරලා ඒකේ තියෙන කාරණාවලින් අපේ දැනුම කටින පූජෝත්සව පිළිබඳ දැනුම හදා ගන්න හදන්නේ කටිනේ පිළිබඳව අපි නොදත් දේවල් තියෙනවා අන්නේ නොදන්නා දේවල් ටිකත් එකතු කරලා හොඳ දැනුම කොටසක් අපි අපේ ජීවිතේට එකතු කර ගන්න හදන්නේ කටින පූජෝත්සවය පිළිබඳව එතකොට කටිනේ කියන එක වචනේම කටින කියන එකේ වචනේම අපි පළපොතේ තියෙන පාඩමෙන් ඔයගොල්ලෝ බලාගෙන හැදින්වීම තුළ තියෙනවා අර කටින කියන එකේ අදහසත් එක්ක මොකද කටිනේ කියලා කියන්නේ ඒ වචනේ අර්ථයෙන්ම එකතු කරගෙන තියෙන වචනේ අර්ථයෙන්ම අරගෙන ඉවරලා ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරලා තියෙනවා මොකද්ද මේ කටිනේ කියන්නේ කියලා විස්තර කරලා තියෙනවා එතකොට මේ දැන් කටින කාලේ නේ අවසන් වෙන්නේ කියන එකක් මේ පෙරවස්සීම අවසන් කරලා තියෙනවනේ නේද එතකොට කටින පූජෝත්සවය කටිනේ කියන එකේ අපි දන්නෝ තද බව මේ පාඩු විසඳාගෙන තද බව නේද නැත්නම් බලවත් බව බලගත් බව කියන අදහසක් තිබුණේ ඒක තමයි රතන අහලා තියෙන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ බවට පත් වෙන්නේ කටිනේ කියන්නේ මොකක්ද කියලා කටිනේ කියන වචනේ අර්ථය මොකක්ද කියලා ඊට පස්සේ ගත්තහම අපි දන්නෝ මේ කටින පින්කමකින් ලැබෙන ආනිසංස අනෙක් හැම අනිසහම පින්කමකින් ලැබෙන ආනිසංස වලට වඩා තාම බලවත් කියලා අපි සැලකන ඒකයි ওই කොච්චර රෑ වුණත් නේද කොච්චර රෑ වුණත් ඍද්ධි දෙකට ආවත් කටිනයක් සාමාන්‍යයෙන් කටිනයක් යනවා නම් කටින දින දවසට අනිවාර්යෙන් කටින රත ගහන්න කොයි කොච්චර නිදාගෙන හිටියත් නැගිටලා එන ස්වභාවයක් තියෙන අපේ බෞද්ධ දේවල්. ඒක නිසා ඒක ඒ තරම් වටින නිසා ඒකට රත ගහනවා කියන එක හරි වටිනා කියන අවස්ථාවක් විදිහට සැලකෙන නිසා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. එතකොට කටින උත්සවයක කටින උත්සවයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දන්නවා මේ කටින මාසෙන් පටන් ගෙන ඉවරලා ඒ මාස අලෙක විශාල කාර්යභාරයක් එන මාතයක් ඒකේ ලොකු කාර්යභාරයක් එනවා ඊළඟට අපි ගත්තාම මේ කටින පූජෝත්සවයේ හැදෙන්නීම තුලින් ගත්තොත් එහෙනම් අපිට කටින කියන වචනේ අපි දන්නවා ඒකේ ලොකු ආනිසං ප්‍රමාණයක් දෙයක හැදෙන්නීම තුල තියෙනවා ඊළඟට මේක මෙන්න මේ කාරණාවට ඔබ අමතන සංස්කෘතික හා සාධර්ම අඳුරගෙන සාජීවනයේ හා ජාතික බලන්නේ කොටනේ නිසා අවස්ථා සාසා දෙන බව මේක සදාහන වෙනවා. එතකොට ඊට මේක මේ පාඩම පුටා ගත්තේ වල්පොර රාවලේනියන්ගේ ලංකාවේ බුදු සමයේ ඉතිහාසය සහ සත්‍යෝදය ලිපියකද කියලා සහ මහාචාර්ය දීපී දිසානායක කියලා කෙනෙක් වගේ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් තමයි ඉගෙනගෙන තියෙන අවස්ථාවකදී. එතකොට දිසානායක සිංහල සිරිත් සිරිත් පුතේ කියලා මෙන්න මේ දෙක පොඩ්ඩක් අමතක තබා ගන්න අවශ්‍යයි. ඒක මම උගලුන්ගේ නිබන්ධනයේ ප්‍රශ්න විදිහට යොමු කරලා තියෙනවා. මෙන්න මේක ඊළඟට මේකේ ගත්තහම මේ කටිනේ කියන එක ඉතිහාසෙ ගත්තාම කටින කියන එක මේ වර්තමානයේ මේ කතර පස්සේ තියෙන කටිනේ ආරම්භයට යනවා කටින කියන කතාවක් තියෙනවා බුදුරජාණන්සේ කියනවා මොකද කියන්නේ අනුජානාම වික්කවේ වස්සානේ වස්සං උපගත මොකද කියන්නේ අනුජානාම වික්කවේ වස්සානේ වස්සං උපගත මොකද මේ කියන්නේ අන් මහණෙනි වස් කාලේ වස්ස සීමිට අවසර දෙන්නේ
ඔබ දන්නවා බුදුන් වහන්සේ තමන්ගේ බුද්ධත්වයෙන් පස්සේ අර ශාසනය වර්ධනය කරගෙන හදාගෙන යන කාල සීමාව තුළ විවිධ විනය ශික්ෂාවන් පැනවුවා විවිධ නීති රීති පැනවුවා ඔබට මතක නම් පළවෙනි රීතිය නේද ඉස්සෙල්ලම පැනවුම් රීති කීපයක් මතක් කරොත් එම් මොඩ මතකෙදී අර රාහුල කුමරු සසුන් ගත කරා ඊට පස්සේ නන්ද කුමරු සසුන් ගත කරා මේ විදිහට මේ මේකත් එක තමයි මේ විනය රීති පැනවීම පටන් ගත්තේ නේද මොකද ආදි පිළපත ගින්න අවස්ථාව මේ තියනයි නැති නිසා බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන සුදුසු නැතුමා මොකද කරේ ඉල්ලීම දෙමෝපියන්ගේ අවසරයෙන් තොරව කිසිම දකුල දම්මේ මොකක් කරන්න බාගොත් මහාන කරන්න බා කියලා මෙන්න මේ විදිහට විවිධයට අහුම්කම් දෙමින් හැමෝගෙම අවස්ථාවෙන් ඉති වෙන පරිදි බුදුන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ විද විනය නීති රීති විනය රීති පනවන්න පටන් ගත්තා ශාසනයේ ජීවස්ථිතිය සදා යන්නේ එහෙම කණුක එකක් තමයි මේ වස්ස සීම කියන විනය දෙක වස්ස සීම කියන විනය නේද අනුදානම් වික්කේ වස්සානේ වස්සං උපතෝ ඒක ඔගොල්ලෝ අහලා තියෙනවා අයන් වස්සාන කා ඒක සාමාන්‍යයෙන් ගහලා දිනු ඔයි මොකද වස්සතර කාලේකට ඒ කාලෙදී මේ දැන්නිමක් විතර ගන්නවා අයන් වස්සාන කාලෝ කියලා මේ වර්ෂා කාලය අයන් වස්සාන කාලෝ කියලා ඒක මේ වර්ෂා කාලය කියලා ප්‍රකාශ කරනවා ඉතින් වර්ෂා කාලේ නැත්තම් වස්ස සීම බුදුන් වහන්සේගේ මුල් කාල සීමාවයි තිබුණේ ඔබට බුද්ධත්වය මතක් වෙනවනම් බුදුන් වහන්සේගේ බුදු චරිතය මතක් වෙනවනම් ඒ කාල සීමාව ගත්තොත් එහෙම නේද අර බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නේද පළමු රහතන් වස්සක මහණුන් වස්සක මහණුන්ගෙන් ආරම්භ කරලා ඒ පිරිස හදාගෙන මේ වස්සක මහණුන් ඉස්සෙල්ලම ඊට පස්සේ බද්ද වගේ කුමාරවරු ටික ඊට පස්සේ ගත්තාම අර යසගුරු මුත්‍රාදී ආලෝ 54 ඒ ඔක්කොම එකතු කළා නේද බද්ද කුමාර දෙවෙනි කණ්ඩාය පළවෙනි කණ්ඩාය වස්සක මහණුන් සා යසගුරු මුත්‍රාදී ආලෝ 54 ඔක්කොම 60 දෙවෙනි රහතන් පළමු රහත 65 69 ඊළඟට බද්ද වගේ කුමාරවරු කියන කුමාරු 39ක් ගතව රහත් තවත් 39ක් වඩපත් වුණා ඊළඟට ආලාර කාල මුද්දු ග්‍රාම පුත්ත ආලාකාරම් බෞද්ධ ග්‍රාම පුත්ත පිළිස ඒ පිළිස ඒවත් රහත් බවට පත් කරලා මේ විශාල පිරිසක් අපේ සාසනයට එකතු වෙන පටන් ගත්තා ඒක එකතු වෙනකොට මතක තබා ගන්න බුද්ධ ශාසනය එනකොට මේ බුද්ධ ශාසනය අපි කතා කරන බොහෝ කාරණා වෙනත් ආගම් වල තිබුණා ඒ උදාහරණයක් පන්සිල් අපි නෙවෙයි පටන් ගත්තේ බුදුන් වහන්සේ නෙවෙයි පන්සිල් හඳුල්ලා දුන්නේ බුදුන් වහන්සේ පන්සිල් කියන එක අර්ථකථනය කරා පව් කියන එක බුදුන් වහන්සේ නෙවෙයි පටන් ගත්තේ පව් කියලා දෙයක් සමාජයේ සාකච්ඡා කරා පව් කියලා දෙයක් සමාජයේ තිබුණා ඒවා අර්ථකථනය කරා බුදුන් වහන්සේ උදාහරණයක් විතර ගත්තොත් සතුන් මැරීම මගින් පවක් වෙනවයි කියලා ඔගොල්ලෝ දන්න කවුද ජෛන දහම නිකට නාථ පුත්තලාගේ ජෛන දහමේ දැඩි ලෙස තිබුණු ස්වභාවයක් නැත්නම් දැඩි ලෙස ඒ කට්ටිය විශ්වාස කර එකක් සතුන් බැරි වලින් පව වෙනවා අපි කියන සතුන් වලින් පව වෙනවා හැබැයි මේ දෙකේ වෙනසක් තිබුණා මොකද තිබුණු වෙනස ජෛන දහමේ නැත්නම් නිගණ්ඨ දහමේ තිබුණේ පරම විහිංසාවද ඔගොල්ලෝ අහලා තියෙනවා පරම විහිංසාවද කියලා කියන්නේ නිගණ්ඨය කියලා කියන්නේ දරුවනේ කෙලස් කියන ගැට නැහැ කියලා දහසින් ජීවත් වෙච්ච මිනිස් නිගණ්ඨ ඒ කියන්නේ ශ්‍රමණ පිරිසක් බුදුදහම වගේ තවත් දහමක් ඉන්දියාවේ තිබුණු ප්‍රධාන දහමක් බුදුන් බුදුදහම එනකොටදී ප්‍රධාන දහමක් බුදුන් වහන්සේ කලේ සමාජයේ තිබුණු යම් යම් දහම් කාරණා වලට අර්ථකථන දෙන්න බුදුදහමයි බුදුදහම යම් යම් කාරණා ජෛන දහමේ තියෙච්චේ එතකොට අර නිගණ්ඨ කියලා කියන කෙලෙස් කියන ගැට නැති නිසානේ ඒක නිසා ඔවුන් මොකද කරේ ඇඳුම් බවන්නේ නැතුව තමයි හිටියේ නිගණ්ඨ දහමෙන් නැත්නම් ජෛන දහමෙන් නැහැ. මොකද ඒ අයට ඇඳුම් අඳින තරම්වත් කෙලෙසක් තිබුණේ නැහැ. කෙලෙස තිබුණේ නැහැ. ඔවුන් හිතුවේ මම කතාවක් කියන්නේ මේ අසාර කාලේ ආයේ මේක මෙහෙම නිසා. ඔවුන් හිතුවේ තමන් ඉන්න දිශාව. උතුරට හැරුණාම උතුර දකුණට හැරුණාම දකුණ නැගෙනහිරට හැරුණාම නැගෙනහිර වස්සයි. එහම ඒ දිශාවට හැරුණාම ඒ දිශාව තමන්ගේ ඇඳුම කියලා සැලකුවා. ඒ කියන්නේ ඇඳුම් ඇඳි නැහැ. මොකද ඇඳුම් අඳිනවත් කෙලෙස් තිබෙන්නේ තමන් ඉන්න දිශාව ළමගේ වස්තේ කොළ සරකලා එකට එකට නිසස නිගණ්ඨ නැත්නම් ජෛන දහම කියලා අපි අද නිගණ්ඨය කියලා කියන්නේ එහෙම පිළිසක. නිගණ්ඨ විතරක් නෙවෙයි නේද? විවිධ ශ්‍රමණ වෘත අනුගමනය කර පිරිස් සිටින ඉන්දියාවේ. විවිධ ශ්‍රමණ වෘත අනුගමනය කර විවිධ වෘත අනුගමනය කර. වෘත කියලා කියන්නේ අපි සිල් ගන්නවා වගේ. මේ අජෝ වෘත, ගෝ වෘත, සුනක වෘත, වරාභ වෘත, කුක්කුර වෘත. මිනිස්සු වෘත අනුගමනය කරා. නේද? සමහර මිනිස්සු හිතුව කුක්කුර දැන් බල්ලෝ වගේ. يعني කට්ටි හිතුවා පවු නැති කරගන්න පුළුවන් වෙන්නේ ඒ
විශාල සත් සර්පේන තැන් වලට ගිහින් උන්ට කියලා කව ගන්න. ඒ මගින් සයිඩ් එක දැඩි දුක් දීලා යම් කිසි සැපතක් හොයා ගන්න පුළුවන් කියලා. සමහර මිනිස්සු කටුකොඩවල හාන්සි වෙනවා. කටුකොඩවල නිදා ගන්න. මොකටද මේ? ඒ මගින් සයිඩ් දුක් දීලා සැපක් හොයා ගන්න පුළුවන් කියලා. ඒක තව සමහර මිනිස්සු විදියට නෑ යටින් ගින්දර දාලා ඉදිකොඩවල හාන්සි වෙනවා. කෙනෙක් ගින්නෙන් ඇයි මගින් මේ දුක ප්‍රහීණ කරන්නද? මෙහෙම විවිධ වෘත අනුගමනය කර පිටසයි කිය. එයාදමින් සුවිශේෂ පිළිසක් තමයි ජෛන ධර්මය. අය නැත්තම් නිගණ්ඨ ධර්මය. අය ඊ අය පරම අවිංසාවාදී කවන් ගමන කරේ. එයා හිතුවා වතුර පොදක්වත් බොන්න හොඳ නැහැ පිරන්නේ නැතුව. මොකද වෙන්නේ? ඒකිනේ ජීව විනාශේලා පාවක් වෙන්න පුළුවන්. ඊළඟට ඒකට කී කිව්වා අනකොල දහස්කක් කඩන්න හොඳ නැහැ. ඇයි? ඒක මගේ පව් අනකොල ගස්වලට පණ තියෙනවා. ඒක කැඩුවාම පව් සිත් දෙනවා. එතකොට මේ වහින කාලේදී අපි ඇවිදින්න කොහෙවත් කොහෙවත් යන්න හොඳ නැහැ. මොකද ඒ කාලේ දැඩිලෙස් සතු එළිය දෙනවා. ගස් කොළන් දළුලාල වැඩෙනවා. මේ පඳුරු දළුලාල වැටෙනවා. ඒවා පෑගෙනවා. සතු පෑගෙනවා. එතකොට දැඩිලෙස් පව සිද්ධ වෙනවා. කොහොමත් ජෛන ධර්මයේ අය ජලය පෙරලා දිවියයි පව සිද්ධ වෙනවා කියලා. සතු මැරෙන්න පුළුවන් කියලා. ඊළඟට ඇවිදින්නේ හැම වෙලාවෙම. ඇවිදිනකොට මොකද කරේ? ඕලාත්තක් අරගෙන නැත්තම් ඉපලක් අරගෙන ඉනිං සීදී දිම අතුගගා තමයි ඇවිදින්නේ. සතු පෑගෙන මැරේ කිය. එහෙම මැරුණහම පව සිද්ධ වෙයි කියන එකක් තිබුණා. බුදුන් වහන්සේ පව ගැන කතා කරා දරුවනේ. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරේ පරම අවහින්තාවාදී නෙමෙයි. ඒක පරම අවහින්තාවාදී. එහෙම වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. අපි බුදුන් වහන්සේ මොකද කිව්වේ? චේතනාවම් භික්කවේ කම්මං වදාන් කියලා. මොකද්ද කිව්වේ? චේතනාව තමයි කර්මය වෙන්නේ. චේතනාවයි කර්මය වෙන්නේ. ඒ නිසා හිතන්නේ නැතුව කරන බොහෝ දේවල් අපි අර දැඩි පව බවට නැත්නම් කර්මය බවට පත් වෙන කර්මය වෙන්නේ අපි හිතලා කරන දේවල්. හිතලා කරන දේවල්. එතන හිතල කරන දේවල් තමයි පව වෙනද අපි දැන් සාමාන්‍ය අපි හිතන මේ සමාජය විදිහට බෑ පොඩි කරන සතු පැගෙන ජෛන ධර්මයට වුණා කියව පව බුද්ධාමයට වුණා වෙන පව විදිහට සලකන්නේ නැහැ හැබැයි මෙහෙම එකක් මතක තියා ගන්නට ඕන කොහොමත් මිනිස් එක්ක ඉදිරියට ඉන්න තාකල් කෙලෙස් ධර්මයෙන් ජීවත් වෙන තාකල් අපි අනිවාර්යෙන්ම පව රැස් කරන එක තමයි කරන්නේ අපිට ඒක නිමාවටපත් වෙන උදාහරණ කියන්න බෑ තමයි එතකන් ඒවා අපිට අපි පස්සේ කියනවා ඒක කියන්නේ මොකක්ද මොකද මේක කියන්න දාස් කරන්නේ කොහොමත් ඉන්දරට අත දැම්මහම පිච්චෙනවා කියන එක මතක තබා ගන්න. ඒ කියන්නේ මේ ලෝක ජීවත් වෙනකොට අපි කොයි වෙලාවෙත් යමේ තත්යකට පත් වෙනවා කියන එක තමයි මේක අර. හරිද? එහෙනම් අන්නේම පරමාවිංසාවාදී අය දැන් එහෙම නැත්නම් ජෛව දහමයි මේ කාලේ තිබාගෙන දැඩි ලෙස සමාජීය ව්‍යාප්ත කරලා තිබුණ ජෛව දහම. යා වැඩිතුමාගෙත් අනුග්‍රහය ලැබුණා. දැන් බුදුන් වහන්සේගේ සමන පිරිස මොකද කරන්නේ මේ වෙනකොට? රැයක් ගවලා බලන්නේ නෑ නේද? තැනක් හොතන නෑ. පන්සල් කොහොමද ඒ කාලේ තිබුණේ? ආනන්දවත් මොරක්වත් තිබෙන්නේ නෑ බුදුන් වහන්සේලාගේ මේ මුල් කාලේ තිබා තුල. උන් එක දැංගොල තමන්ට සුදුසුදන ගස්යට ගලේ ගල් ගහවල එහි මෙහි ජීවත් වෙමින් තමයි ධර්ම ප්‍රචාරණ කටයුතු ඉදු බුදුන් වහන්සේ කිව්වේ මොකද්ද කිව්වේ බුදුන් වහන්සේ තමගේ පළමු රහත්හට නමව අමතලා කිව්ව මොකද්ද කිව්වේ චරත දික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව චරත දික්කවේ චාරිකම් බහුජන හිතාය මේ චාරිකා කරන්න කොහමද ගමක් ගමක් වචරිතේක චාරිකම් බහුජන හිත බොහෝ ජනතාව හිත සුවපිට බහුජන සුඛය බොහෝ ජනතාවගේ සුවය පිට අත්තයි හිතයි අර්ථෙන් ධර්මයෙන් සුඛය කියලා මෙහෙම දේශනා කරලා කිව්වා මා ඒකේතේ අගවිත්ත කියලා දෙදෙනෙක් එකමග යන්නත් එපා කියලා කිව්වා දෙන්නෙක් එකමග යන්න එපා කිව්වා ඒතර පළවෙනි රහත්යක් නම කීප කීපමග ගියාද ගම් 60කට ගියා දෙවෙනි රහත් නම් ගම් 30කට ගියා තුන්වෙනි රහත් පිරිස තුන්වෙනි පිරිස කියලා කිය අර ආලාර කාලාමගේ පිරිසයි උද්දකරම් පුත්තේ පිරිසයි ඊය වෙනේම ගියා දැන් බලන්න විශාල පිරිසක් වෙනේම ගම්ම ලැබිදින ගියා ඊයද මේ ඊමේ පොඩ දේශනා කළ තිබුණේ නැහැ මොකද්ද දේශනා කළ තිබුණේ මොකක් කරන්නද ඔයි වස්සන් මේ මොනවද වස්ස ඇති නියම කුත් තිබෙන්නේ ද
දැන් මේ අපි අපි හාමුදුරුවන් වහන්සේලා මොකද කරේ රාතන් වහන්සේලා මොකද කරේ හැම වෙලාවෙම මිනිසුන් ධර්ම දේශනා කරමින් කාලයක් වෙලාවක් නැතුව ධර්ම දේශනා කරමින් ධර්මයට යොමු කරගනිමින් කටයුතු කරමින් ඇවිද ඇවිද හිටියා වැඩි කාලයක්වත් බැරිනේ එතකොට අර ජෛන ධර්ම වගේ වෙනත් ධර්මලයි තියෙන මේ විවිචනය කරන්න පටන් ගත්ත මොකද කිව්වේ බලන්නනේ මේ අර ශ්‍රමණ භගවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රමණ පිරිස මොකක් කරනවද සත්තු වැහි කාලේ සත්තුවත් එළියට බහින්නේ උණු ගල් ගුහාවට වෙලයි උණු තවන් ගුහාවට බලන්න මේ අර භගවත් ශ්‍රමණ වහන්සේගේ ශ්‍රාවක පිරිස හැමතැනම ඇවිදිනවා විශාල පව් රැස් කරනවා නේද කියලා එහෙම විවිචනය කරන්න පටන් ගත්තා මෙන්න මේකට අහුම්කම් දීලා පළවෙනි කාරණාවක තමයි වස් වස්සන කාලය ඇති කරන පළවෙනි කාරණාවක තමයි මොකද කරේ එහෙම ප්‍රකාශ කරලා පස්සේ බුදුහන්සේකටම ලොටලා කිව්වා එහෙනම් භික්ෂු මේ සමාජ විශාල විරෝධයක් එන්න පටන් ගත්තා මොකද ශ්‍රමණ දහම කියලා කියන්නේ බුදු රජතුමාගේ අනුග්‍රහයෙන් ව්‍යාප්ත වෙච්ච දහමක් රජතුමාගේ අනුග්‍රහයෙන් තිබ්බා බුදු දහමට වගේ නැත්නම් ඒක සමාජ ව්‍යාප්තලා තිබුණේ ඒකට සම්බන්ධ වෙන්නේ සමාජ විරෝධයක් එකට ප්‍රතිචාරයක් දෙන බුදුහන්සේ යන්‍යාගමික මතවලට අන්‍යාගමිකින් ලැබුණු මෙන්න මේ චෝදනාවලට අවනත වෙලා නෑ අපි අනිවාර්යෙන් කරනවා කියන්නේ නැතුව ඒකට අවනත වෙලා මොකද්ද කියන බුදුහන්සේ මෙන්න මෙහෙම ශික්ෂාවක් පනවනවා මොකද ශික්ෂාව අනුජානාමි ධික්කවේ වස්සානේ වස්සං උපගන්තු කියලා මහණෙනි වස්සාන කාලේ වස්සසීමට අවසර දෙන්න කියලා කිව්වා එතකොට ඔන්න භික්ෂුන් වහන්සේලා මොකක් කරනවද අන්න ආරාමයක ඉතරා ස්ථානයක වස්සසීම නැත්නම් නැවතිලා ඉඳගෙන ඒ කාර්ය කරනවා ඔකට ඔය පළවෙනි කාරණා වස්සසීම සඳහා දෙවෙනි කාරණාව බවට පත් වෙන එහෙම තව ප්‍රශ්නයක් පැනලා කියලා තිබුණා ඒ තමයි මොකක්ද ඉස්සර දැන් වගේ සිවුරු දිනේ එකම තමයි තිබ්බේ ඕක තමයි හැම වෙලාවෙම තමන්ගේ අපේ ශ්‍රමණ පිරිස පරිශීලනය කරේ නැත්නම් හම්බුරණන්තේලා සමිණන්තේලා පරිශීලනය කරේ එතකොට දැන් වැස්සට දෙවෙනවා අවුවට වේලෙනවා මේව එතකොට ඉක්මනට දිලාවට දිනනවා සූතු වෙනවා අසනීප වෙනවා මේ දැනුගෙන අන්න ඒකත් එක කාරණාවක් බවට පත් වෙනවා මේ තව ලෝක තමයි වස්සතිමේ මූලිකම අවස්ථාවේ වස්සතිම සඳහා මේ දේශනා කරන මේ වස්සසීමේ මේ විනී රීතිය පනවන්න පළවෙනිම කාරණා දෙක බවට පත් වෙන ඔයිද කියන එක දාල වශයෙන් මතක තියාගන්න ඕක මතක් කරේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳ අදහසක් එනවා මේ ජයන දාමේ තමයි මේක ඉස්සෙල්ලම කරේ උන් තමයි චෝදනා කරේ ඊළඟ වෙනත් දහමවල මෙහෙම තිබුණා කියලා මතක් කරේ පසුබිම ගැන අදහසක් තියෙනකොට වස්සසීම පිළිබඳ අපිට අදහසක් කියන නිසා පරම අහිංසාවාදය හැබැයි අපි ප්‍රතික්ෂේප කරනවා බුදුනාසේ ප්‍රතික්ෂේප කරලා ඒකට අර්ථයක් දුන්න පංචිල් කියලා කියන්නේ දරුව මතක තියාගන්න බුදුන් වහන්සේ දේශනා කරපු පහක් නෙවෙයි. පන්තිල් කියලා කියන්නේ ජෛන ධර්මය තමයි පන්තිල් ඉස්සලා ප්‍රතිස්ථාප කරේ. ඒතකොට ජෛන ධර්මයේ තියෙන පන්තිල් වල ගැටුවක් තිබුණා. පාණාතිපාතා කිව්වහම පණපර නැසීම ඒක පරම අහිංසාවාදයට කියලා තිබුණා. ඒතකොට මොකෝ වෙන්නේ? පරම අහිංසාවාදයට ගියන් පස්සේ ඒක කරන්න පුළුවන් දැන් එහෙම වෙන්නේ නැහැ කියලා. ඒකට අර්ථකථනයක් දුන්නා බුදුන් වහන්සේ. කොහොමද අර්ථකථනය දුන්නේ? චේතනාම් භික්කවේ කම්ම ප්‍රදාන विशाल ওই කාරණා බවට පත් වෙන. හරි. එතකොට මේ පළවෙනි විනී රීතියේ පළවෙනිමත් ওই විනී රීතිය පිළිබඳ අදහසක් වෙනවා. වෙනත් අන්‍යාගමක සහජීවනයේ පවත්වාගෙන යාමද පළවෙනි කාරණා බවට පත් වෙන්නේ. ඒක ඔගොල්ලෝ මතක තියෙනවා. දෙවෙනි කාරණාව තමයි මම අර කිව්ව වස්සසීම අනුදවදානම හේතුම දෙවෙනි කාරණා බවට පත් වෙන්නේ. අර ඉස්සර වගේ ওই යාන්ත්‍ර සූත්‍ර වලින් නෙමෙයි රීති නැත්නම් රීති කිව්වේ මිනිත්තු රීති වයාගත්තේ අතින් තමයි රීති. ඉතින් ආම මුල්ලමයි එතකොට ඒවා වැස්සට දෙමුනහම නේද වැස්සට ධර්ම විචාර කරන වැස්සට දෙන්නේ යන්නේ පටන් ගන්න දෙන්නේ මොකද වෙන්නේ අපිට මේවා සමාජෙ තිබුණ නැති නිසා ඉතම අමාරු විතරයි ඉති කියලා කරමින් හොයාගන්න. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට සිවුරු එච්චර තිබුණ නැති නිසා මුණාසල මොකද මේ එතකොට සිවුරු තිබුණ විනාශීමත් එක් ගැටලුවක් බවට පත් වෙනවා. දිය බේරන සිවුරක් කිව්වා මේ විහාර බැඳු මේ භික්ෂුන් වහන්සේලා එනකොට සිවුරු මේ එතකොට දෙත බරලා පිටින් දවසක් ගෙවන්න වෙනවා. ඊළඟට ශාරීරික එච්චර හොඳ නැහැ. මෙන්න මේකත් කාරණාවක් බවට පත් වුණා. මේ වත් දිශනා හරිද ඔන්න ඔය කාරණා දෙක ප්‍රධාන වශයෙන් මතක තබා ගන්න එකක් ප්‍රායෝගිකව ඉදලා තිබුණ තත්ත්වය පළවෙනි එක අන්‍ය ආගමික දැන් විසින් නැගු චෝදනා මත අන්‍ය ආගමික සහජීවනය ඇති කරන්න කතා කරගත්ත කාරණා තිබුණා
දොර වස් ආරම්භ කිරීම වස් සීමා ආකාර දෙකකින් වෙනවා කියලා මතක තබාගන්න ඊළඟ ඡේදයේ තුන්වෙනි ඡේදයේ ඔබට මේ ඡේද වලට මාතෘකා ලියන්න ඕන පන්ති වල මාතෘකා ලියන්න දැන් ඉතින් විතර මාතෘකා ලියන්න ලියුම් හැකියාවකට ගැටලුවක් තියෙනකොට ලියන්න පුළුවන්ද කියන එක ඔගොල්ලෝ පුළුවන් නම් ලියන්න මේ හැම ඡේදයකම මාතෘකාවක් එතකොට වස් සීම ප්‍රධාන ප්‍රශ්න දෙකක් වාට පස්සේ එකක් තමයි මොකද්ද පෙර වස් සීම අනිත් එක තමයි පසු වස් සීම පෙර වස් සීම පෙර වස් සීම ආරම්භ කරන්නේ කොහොමද ඇසල පුවේද සර් පොහෙදා තමයි පෙරවස් සමාදන් වෙන්නේ ඊට පස්සේ ඒ මාස තුන ගිවෙන පස්සේ ඒක වස් කාලය අවසන් කරනවා පෙරවස් ඇසල පොහෙන් පටන් ගෙන ඊට පස්සේ මාස තුනකින් ඒ පෙරවස් සීම අවසන් කරනවා ඊළඟට මේ මාස තුනකට පස්සේ යන මාස තුනකට කියනවා චීවර මාසය කියලා සඳහන් කරනවා චීවර මාසය කියලා සඳහන් කරනවා චීවර මාසය තමයි ওই මොකද්ද කටින චීවරය පිළිගන්නන පිළිගන්නන්නේ පෙරවස් සිටපු අය මාස තුනක් ඉක්තුනෙන් පස්සේ පස්සෙදීම ප්‍රධාන කොටස් දෙකයි එකක් පෙරවස්සෙදීම දෙවෙනි එක පසුවස්සෙදීම පසුවස්සෙදීම මොකද්ද වෙන්නේ පසුවස්සෙදීම එන්නේ අර කිව මාසෙද ඇසල මාසෙට කරගන්න බැරි වෙච්ච අවස්ථාවේ ඇසල මාසෙින් පස්සේ එන මාසෙදීම බද කරනවාද නිකිලි මාසෙදී පස්සෙදීම ආරම්භ කරන ඉතින් ඉඳලා මාස තුනක් වක් කරනවාද වස්සෙදීම වික්ෂුන් මහත්දලා සිදු කර හරිද දැන් ඔන්න කතා කර කාරණා ටික මතක් කරගන්න आराधना ඔගොල්ලෝ දැකලා තියෙන පන්සල් වල ඔගොල්ලෝගේ පන්සලෙත් ඇති ප්‍රධාන ධර්මශාලාවේ තීරෝ නේද මම කියන්නේ භූමිය මොකක් ගැටලුවක් නැත්තම් ඉදිකිරීමේ ගැටලුවක් නැත්තම් හතර පැත්තකින් ඉන්න පුළුවන් නේ ඔගොල්ලෝ දැනගම් මොඩ මතක කරන ඔගොල්ලෝගේ පන්සලේ තියෙන ධර්මශාලාව ධර්මශාලාවේ බොහෝ වෙලාවට ධර්මශාලාවේ කරන්නේ මතකද නේද ඉතර හැම පන්සලකම වගේ මේක දෙන්න හැම ওই අනාදපුරණන් ගියපස්සෙ උගල දාන හැම චෛත්‍යෙකම හතර පැත්තකින් ඉන්න පුළුවන් පන්සල් වල තිහම තමයි බොහෝ පන්සල් වල තියෙන හතර පැත්තෙම තියෙන උතුර දබර නැගිට පස්සෙ නැහැ මේ හතර පැත්තෙම ධර්මශාලාවට ඇතුළු වෙන්න පුළුවන් දොරවල් ගේන්න තියෙන උගල අනාදපුරණ ගියපස්සෙ නැත්තම් චෛත්‍යෙකට ඒව මජයිජ් බලගෙන උගල දකිනු හත් පුරවන්නේ මම හිතන්නේ හතර පැත්තකින් ඉන්න පුළුවන් තුපාරාමිට හතර පැත්තකින් තියෙන හැම පැත්තේ හතර පැත්තකින් ඉන්න තියලා තියන්නේ ඇයි සතර පීරුවේ දායකයන්ට ගැටලුවකින් තොරව තමන්ගේ දිශාවෙන් ගිලි පැතුලෙ ගැටලු වැදිනු වෙන්නේ නැහැ කියලා. ගැටලු වැදිනු වෙන්නේ නැහැ කියලා. ඒක නිසා මතක තබා ගන්න සතර පීරුවේ දායකයන් වෙනුවෙන් අන්න පන්සලේ ඔගොල්ලෝගේ බොහෝ පන්සල්වල ඔගොල්ලෝ මතක කරලා ඔගොල්ලෝ පන්සලේ එහෙම තියෙන්න ඕන. ඒක තමයි ඒක හදන්න හේතුව ඒක. ඒක හතර පැත්තකින් කියන්නේ හේතුව ඒක. සතර පීරුවේ ඇයි හතර පැත්තින්ම එතෙන් දෙක තියෙන හැකියාව තියෙනවා. विशेष धर्मशाला හතරක් පැත්තක් ඉතුරු කරලා තියෙනවා. ඉතින් ඇසල පොයේ දිනට පෙර දිනේ මොකද කරන්නේ? ප්‍රධාන එක් දායකයෙක් හතර පෙර දායකයෙක් දායකයෙක් ඔය පන්සලේ හැමෝටම වස් ආරාධනා කරනවා. පාඩමේ ප්‍රධානම කාරණා මම මතක් කරන්නේ වස් ආරාධනා. ආරාධනා කළා මොකද කරන්නේ? ඒ එතෙන්ද මොකද කරන්නේ? වස් ආරාධනා කරනවා. මොකද කරන්නේ? මෙන්න මේක කරනවා. වැටිසලුවන සුදුරිදි කරක් අරගෙන මේ වස් ආරාධනා කරන වැටිසලුව කියලා සුදුරෙද්දක් අරගෙන. සුදුරිදි කරක් අරගෙන. ඉතින් අද දායකය මොකද කරන්නේ? බුලත් කොළ තුනක් තුනකින් ගොඩුවක් හදලා ඒකේ වැස්සලුව ඒක තියලා නායක හම්දුන පිළිගන්න අපගේ අනුකම්පාවේ මේ ආරාමේ වස්සතන වේ තුනන්දේට ඇරම් කර අපේ මේ අනුකම්පාවේ වස්සතන කියලා හාරද හරිද අර මොකද කියන්නේ බුලත් කුල තුනකින් ගොඩුවක් හදලා එය වැස්සලුව සබා තමයි මේක කරන්නේ ඒක කරා හරිද එතකොට කවුද කරන්නේ වස්ස ආරාධනේ සතර පේරුව වෙනුවෙන් එක දායකයෙක් කොහොමද කරන්නේ සුදු වෙදිකඩක් අරන් ගිහිල්ලා හාමුදුරුවන්ට ආරාධනා කරන වස් වසන්නේ කියලා. ඊට පස්සේ සුදු වෙදිකඩ වලින් තියෙනවා මොකද්ද?
බුලත්කොළ දුනකින් හදපු කොටු තුනක් කියලා තමයි අපගේ අනුකම්පාවෙන් වස්සසමේ ආරාමේ වස්සසන්නේ කියලා ඇරියුක් කරන්නේ හරිද ඇරියුක් කරන්නේ ඊට පස්සේ වස්ස ආරාධනකින් වෙස්සලු පූජාක වදිනේ කියන චාරිත්‍ය කියලා පාඩමේ සඳහන් හරිද ඔය පාඩම කියව ගන්න එතකොට මේ වෙස්සලු පූජා කිරීම මගින් වෙස්සලු සරු පූජා කිරීම සම්පූර්ණයෙන් පහින් කරනවලු ඒ චේද කියව ගන්න ඕගොල්ලෝ මේ කාල සීමාව තුළ කිරණ කාරණ ටික ගැන අදහසක් සිදු කර ගන්න. වස්සසන කාල සීමාව මොකද වෙන්නේ? වස් කාලය ඇතුළත නොඑක්වත් පින්කම් අන්තලිදි පැත්තේ. බලන්න මෙන්න මේ පින්කම් තියෙන ගොල්ලෝ කරලා තිනේ පන්සල් යනවා ඕගොල්ලෝ මෙන්න පින්කම් තියෙන නේද? මල් පූජා, දිලක්වත් පූජා, බෝධි පූජා, ධර්ම දේශනා මේ කාල සීමාව තුළ සිදෙනවා. කටිනි පින්කම් මේ සිල් පින්කම් අතරින් සිදු අතරින් ප්‍රධාන පින්කමක් ඉද සලකනවා කියන හරිද? එහෙනම් මේ ඡේදයේ පිළිවෙලට ඔබට අදහසක් තියෙනවා. මේ ඡේදය සාකච්ඡා කරන්නේ වස් වැසීම ආරාධනා කිරීම සහ වස් කාලය තුළ සිදු කරන පින්කම් පිළිබඳව තමයි මේ ඡේදය සාකච්ඡා කරන්නේ. හරිද? අපි ඊළඟට ඉන්නේ. ගැටලුවක් තියෙන කාට හරි? ඊළඟට මේ කට් ඔකියන්. ස හතර පෙරුව යනු කුමක්ද කියලා අහුවාම මොකද්ද එතකොට උත්තරයක් විදියට දෙන්න ඕන? සතර පෙරුව කියලා කියන්නේ අදාළ විහාරස්ථානයේ සතර දිශාවෙහිම සතර දිශාවම නියෝජනය කරන දායක පිරිස සතර දිශා අදාළ විහාරස්ථානයේ සතර දිශාවම නියෝජනය කරන දායක පිරිස ඔගොල්ලෝ දන්නවද පන්සලක සීමාව සටහන් වෙන්නේ එහිමයි ඒ කියන්නේ එක පැත්තකින් නෙමෙයි එක පැත්තකින් නෙමෙයි ওই සතර පැත්තෙම යම් සමාන කවයක් තියෙනවා දැන් නෙවෙයි ඉස්සර මම කියන්නේ දැන් आराधना වස් කාලය තුල සිදු කරන ලබන පින්කම් පිළිබඳව දැන් මම මේ කින් එක ඔයගොල්ලෝ මතක් කරලා පස්සේ ඔයගොල්ලෝ ගාවත් තියෙනවා මොකද්ද කාරණා ටික වස් සීම සඳහා විනය නීති පැනවූ කාරණා දෙකයි ළඟට වස් සීම සිදු කරන ආකාර දෙකයි වස් ආරාධනීය සිදු කරන ආකාර ඊළඟට වස් කාලය තුල ආ විහාරස්ථාන සිදු කරන පින්කම් පිළිබඳව ඊළඟට අපි දැන් යනවා ඊළඟ මාතෘකාව මොකද්ද වෙනත් පූජාවන්ට වඩා කට ජීවර පූජාවේ වටිනාකම් පිළිබඳව බලවත් කෙනෙක් අන්මැප් බව ඊළඟ ඡේදයේ සඳහන් වෙයි බෞද්ධ පිළිගන්න කාරණාව. ඒකයි මම කිව්වේ අර රෑ 12ට එක දෙක තුනක් කටනේ ජීවරය අරගෙන යනකොට අපි ගිහිල්ලා පොඩි පන්පුරක් එහෙම දාලා වැඳලා එනවා. මොකද ඒක ඊ තරම්ම වටින පුණ්‍ය මහිමයක් ලැබෙන පින්කමක් බව සඳහන් කරන නිසා. එතකොට මේ අපි ඊළඟ ඡේදයේ මේ කටනේ ජීවරය පිළිගන්න කටනේ ජීවරය සූදානම් කරනවා. වතර එක් පව වාරයේදී කටු ජීවර ලැබෙන්නේ ඒ පිළිබඳ පොඩි අදහසක් එකතු ගන්න. කටු ජීවරි සඳහා ඔයගොල්ලෝ මතක තියාගන්න ඔය ඡේදයේ තියෙන එක ඔයගොල්ලෝ පොඩ්ඩක් කියව ගන්න. මේ ගානස්සයි දෙන්නම ඊළඟට මේ කටු ජීවරි දැන් නම් ඇත්තටම මේ මේ විකි තාම හදිස්සියෙන් කියන මේ කටු ජීවරි නැගසීම. ඔයගොල්ලෝ පුළුවන් නම් අවස්ථාවක් ලැබුණොත් ගිහින් බලන්න. මම බලලා තියෙනවා. ඉස්සරහ මේක අනිවාර්යව පන්සලේ හදන්න. කටු ජීවරේ දරුවෝ කටු ජීවිතයට ගන්න රෙදි දැන් නම් අපි වෙනම මස්සෝ ගන්න ඕනේ කොහෙට හරි කියලා කටු ජීවිතයට ගන්න රෙදි බුදුන් වහන්සේ කාල ජීවයන් පස්සේ මේක එහෙම නෙමෙයි ආවේ කටු ජීවිතය කියන එක ඔගොල්ලෝ දන්නෝ ඔගොල්ලෝගේ අපි දන්නෝ අපේ සමාජයේ කෙනෙකු මිය ගියන් පස්සේ මොකද කරන්නේ අපි දෙනවා පාංශිකූලයක් පාංශිකූලෙ දෙනවා කියන්නේ අන්නේ මේ පාංශිකූලෙට ආවක් පස්සේ තත් පාංශිකූලෙ දෙනකොට අපි දෙනවා රෙදි කඩක් महानो දැන් ඊව කරන්නේ තාම හදිස්සියෙන් නේ කොහමද ඉති ගැල්ලන් එහෙම කරලා ගන්නෙ නේ නමුත් අඩු පොණ කරන සමහර මාතල කරා මම දැක පවිදසේ කරලා තිබුණා එහෙම කරා චාරිත්‍යකේ මේ විදිහට කරා හරි බලන්න ඊළඟට මේ ඊළඟ ඡේදේ කට ජීවර සකස් කියලා දාගෙන වස්තුවේ
वस्त्र अदाल दायक निवसी पंचायत विशेष पेरहारे कठिन पेरहार इतकोट सामान्य कठिन चीवर अभी पांसलिंग हवस मेहमकन मटमेंटर प्रदेश अलंकारोद संबंधी सामूहिक उदयपांद मल्लाटिया विविध आकार स्वभाव विविध नारतन वीरवाद हिमत अलंकार संग्रह कर गमन कर मंकर
මේ කටිනේ තියෙන තවත් විශේෂත්වය තමයි පන්සලට අවශ්‍ය කරන බඩු බාහිර අර මං කියන අර මං කිව්ව කිරිගහ කියලා කියන්නේ මේකේ තියෙන කප්රුක කියන එක කිරිගහ කියන එක කප්රුක ඔය කප්රුක මතක තබා ගන්න දැන් අපි මේක පිරිසත් එක්ක සම්බන්ධයි මේක කප්රුක කියන කප්රුක කියලා කියන්නේ මොකක්ද කප්රුකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන ඉතාම වටින ගහක් නේද පොල් ගහකට අපි කප්රුක කියලා කියන දූපතු සම්පත් නා හා දූපතු සම්පත් එතකොට කප්රුකේ මේ නමින් සකසන විශේෂ කෘතිම ගස කෙල්ලීම කප්රුක කප්රුක කියලා පොල් ගහකට අපි කියන්නේ කප්රුක කියලා යදාතුලක් කියන හරිද එතකොට ඒ කෘතිම ගහක් දැන් කප්පිවිද සැතිරෝ දැන් එක එක විදිහට කරනවා කිරි ගහ කියලා එකක් සමාරක කියලා තියෙනවා එහෙම හරිද හරි ඒක එල්ලනවා ඔයගොල්ලෝ දැකලා ඇති මේ බලන්න තිවුරක් හස්තනේදී ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා මේ වඬු බෝල එහෙම කරන්නේ දැන් නම් ඉතින් එහෙම කරන්න ඉතින් නම් ওই වෙලෙ කරා ඒ ඡේදයේ ඒක ඒ පිළිබඳ ඉස්සරහ තියෙනවා ඔයගොල්ලෝ කියව ගන්න තිවුර සක්සන විදිහට ඉස්සරහ කික් තියෙනවා පාඩම තියෙනවා पूजा අවස්ථාවාසික චීවරය අවස්ථාවාසික චීවරය ඊට මාර කටින චීවරය කියලා එකක් තියෙනවා කටින චීවරය කියලා එකක් තියෙනවා කටින චීවරය කියලා කියන්නේ වෙන එකක් අවස්ථාවාසික චීවරය කටින චීවරය කියන්නේ දෙකක් හරිද මේක ප්‍රශ්නෙකුත් තියෙන සම්බන්ධයෙන් එකක් පොඩක් ඔයගොල්ලෝ අවධානයට ගන්න හරි මම විශේෂයෙන්ම මම කියන අවශ්‍ය කරන ටික සාකච්ඡා කරලා තව අවශ්‍ය නම් මේ පාඩම තුළ තියෙන දේවල් සාකච්ඡා කරලා ඔයගොල්ලෝ පොඩක් කියවලා බලන්න ඉතින් ජීවිත කිව්වා යම් මෙම් අදහසක් එනවා සමස්තයක් විදිහට කටින පිළිබඳ අදහසක් මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ට එන්නට ඇති කියලා අප මතක් කරනවා වස්සතිම ආරම්භ කිරීම පිළිබඳ කාරණා දෙකක් තිබුණා අර වෙනත් ආගම් වලින් එන එළු චෝදනා සහ ස්වභාවික වේදිනු ප්‍රායෝගික தත්ත්වය ඊළඟට වස්සතිම කමාද ඒකට සිදෙනවා කියන එක ඊළඟට වස් ආරාධනා කරන්න කවුද කියන එක ඊළඟට වස් කාල සීමාව තුළ සිදු කරන කාර්යභාරය ඊළඟට වස් මේ මේ වස්සතනයිද වස්සතන වික්ෂණ මහන්සියට ලබා දෙන චීවරයේ තිබුණ හදන ආකාරය නේද ඊට මේ මේ සැකසු චීවරයේ කටින නැත පෙරහැරකින් ගම්පුර ආරං යනකොට කරන දේවල් නේද ඒ කාල සීමාව තුළ වෙන දේවල් ඊළඟට තිවුරු සක්සන ආකාරයෙන් මෙන්න මේ පිළිවෙත දසක් උඩ මම හිතන්නේ මේ පාඩම තුළ එකතු කරගන්නට ලැබෙන්නට ඇති කියලා ඉතින් ටික පොඩ්ඩක් කියවලා ගත්තම ඔයගොල්ලන්ට පුළුවන් ඒක අදහස් අවුරුද්දට එකතු කරලා ගන්න. එතකොට මේකෙන් තිවන බිදේවල් මේ කටින පිරේ කටින පින්කම ඉතින් බොහෝ වෙලාට ඉතාම වටින පින්කම සමන්තුව ගමේ මිනිස්සු ඔක්කොම එකතුලා යනවා දානේ ගවීමින් සොකුව දාණේ සම්මාද කරගෙන රොපපාන්තර බලටි කිනින් දෙන අවශ්‍ය කරන බලටි කරගන්න ඊට පස්සේ දවල් දාණේ තමයි මේ කටින් කියවේ කටින් කියවර කටින් පූජාවේ අවසන් ඊට පස්සේ දවල් දාණේ ශාරත් වික්ෂණාන්තල පිසක් වඩම් වල මේ දාණේ ලබා දෙනවා එක් එකට අපි කියන කටින දාණේ කියලා කටින දාණේන් පස්සේ මේක අවසන් වෙනවා හරිද එතකොට මේ මේකේ ලැබෙන ආන්සර් පිළිඳන පාඩම සදාහන වෙනවා මේ ආගමික සාජීවනේ එනේ දේ වගේ දේවල් විශ්ව දාන්සල අතර විශාල සහයෝගයක් ඇතිවෙනවා කියලා තියෙනවා ඊට පස්සේ මේක තව වැදගත් කාරණාවක් වෙනවා දවල් දාණයෙන් පස්සේ කටින අවසන් වෙනපත් වැදගත්ම දේ තමයි මොකද කටිනාවෙන් සත් ධර්ම දේශනාව අර කටින චීවරය හිමි වූ භික්ෂුන් වහන්සේ තමයි මේ වැඩේ කරන්නේ එතකොට එක රාත්‍රි එක කට චීවරෙත් ඒ ලැබුණු චීවරෙත් අරගෙන ඇඳගෙන මේ බැලඳගෙන ඇවිල්ලා ඒක බාන්දක් ඇවිල්ලා ඉවරලා වැඩ කරන්නේ කටිනාසන ධම්මදේශනාව සිදු කරනවා ඒක තමයි කටින පූජෝස්සේ අවසාන කාර්යභාරය බව අපට බලන්න හරි හරි එහෙනම් මම ඉස්සතට නොතින් අපි මේක නවත්තමු මේ සාකච්ඡාව තව අවශ්‍ය කරන කාරණා බොහෝ රාශියක් මේ තියෙනවා ඔයගොල්ලෝ පොඩ්ඩක් කියලා බලලා ඒක ගැටගෙන ගන්න මොකද මේ පාඩම තවදුරටත් සාකච්ඡා කරලා වටවඩා මම කියන්නේ ඉතුටි කියව ගන්න හරි නමුත් සමස්තය මතක තබා ගන්න මේක ප්‍රායෝගිකව භාවිතයේ දෙනවා ඔයගොල්ලන්ට තියෙන්නට ඕන මේ සම්බන්ධය හරිද එහෙනම් මම මේ කොටස මෙතන නවත්තර ප්‍රශ්න ටිකට සහ ඉතුරු කාරණා ටිකට පොඩ්ඩක් අපගේ අවධානය යොමු කරගමු ප්‍රශ්න ටික බලන්න පොඩ්ඩක් මේ ඔයගොල්ලෝ කරන්න ඕන පාඩ වෙනම ලියලා දුනහසේ ප්‍රජාන වහන්සේ අන්නන්ගේ අමතර දන්දුන් බාට ප්‍රකට වන අවස්ථාවක් සඳහන් කරනවා අවස්ථාව තමයි ආරාර අවස්ථාව තමයි ආරාත්ම කිව්වේ මොකද්ද මදවස්තාව අන්‍යාගමික අය චෝදනා කරනවා
භික්ෂුන් ශ්‍රමණ භගවත් මේ ශ්‍රමණ වහන්සේගේ භික්ෂුන් වහන්සේලා වර්ෂා කාලයට පවා පව සිදු කරමින් නේද එහෙම ඉස්සත් කරනවා පාඩම මුලින් සඳහන් වෙන කොටසක් වෙයි නිසා ඒක පව සිදු කර ගන්නවා ඒ නිසා මේක ඉතර ගැලපෙන්නේ නැහැ කියලා කියන පස්සේ මොකද කියන්නේ මොකද කියන්නේ භික්ෂුන් වහන්සේලාට අනුදෙනවා දානවා මෙන්න මේක කරන්න වැස්සල පූජා කරන්නේ කුමක් සඳහාද වැස්සල පූජා කරන්නේ කුමක් සඳහාද කියලා පාඩම සඳහන් වෙනවා मुलू बलगदीन පහත කෘතිවල නිර්මාණ කරන නම් කරා ලංකා බුද්ධමී ඉතිහාසයේ සත්‍යෝදී විදිකතුව සිංහල තිරිතිරි දෙන්නේ කියලා සමිඳවාසේ නමස්කාර දීපිටනායක ඉතිසඟ නම් එක තමයි මෙතන තියෙන්නේ කටන පින්කම සිදු කරන්නේ මොන කාලයක් කේන්ද්‍ර කරගෙනද කියලා අහන මොන කාලයක් කේන්ද්‍ර කරගෙනද කියලා අහන එතන සහ ඉතින් ඉතරම හරිද ක්ලියර් වස් කාලය යන්නේ අද අර්ථයක් වෙන්නේ මොකක්ද වැඩි කාලය කියලා उत्तर ඉගෙන ගන්න පුළුවන් මේ පාඩම පිළිබඳ හරිද? හරි. ඊළඟට බුදුනාන්සේ අල්ලාගම අදහස් තරගා බලමු. අණ්ඩාගමත සාහිත්‍ය වස්තග්‍රයම රටක බහැගෙන විනය රීතිය පාලියෙන් හා සිංහලෙන් ලියා දක්වන මතකේ මම මේ ප්‍රශ්න අහන්නේ. කොහොමද කියේ? අනුදානා වික්කවේ වස්සානේ වස්සං උපගත. මහණේ වර්ෂා කාලේ වස්ස සීමිට විනය රීතිය පනවමි කියලා දහස. ඊළඟට 10 වස්ස සීමී අනුදෙන වදාන්න බලපෑ එක් හේතුවක් වන්නේ අණ්ඩාගමේ මාසින් දැක චෝදනා අනික් චෝදනා අනික් ලෙස අනික් ලෙස හේතුව ලෙස अपगे වස්සත් වස්සසන ලෙස මේ මේ ආරාමයේ වස්සසන ලෙස ආරාධනා කෙරේට වස්සසීම ආරාධනා කරනවා හරිද වස්කල්තර පන්සලේ පැවැත්වෙන වෙනත් වස්සිස්ක පිළිබඳ කීපයක් පුළුවන් නම් මල් පූජා නේද බෝධි පූජා ඕක ගොඩක් එහෙම මේ කියන්නේ කීපයක් නම් කරන්නේ කඩන චිවර පූජා කර්මය අනිත් චිවර පූජා වලට වඩා බලවත් පුණ්‍ය කර්මයක් වන බව බෞද්ධ පිළිගන්නේ ඒක හේතුක් මත කඩනට වඩා අනතරම කතා කර කාරණා වෙයි කියන්නේ ඒක ඔයගොල්ලෝ කියන්න පුළුවන් පස්සදාන් මාතුක පිළිබඳ කිසි සටහනක් කියන්න චිවර මාසයේ කඩන පෙරහැර කටින චීවරේ කටින දානේ වස්සා වාසික චීවරේ කටින සත්තර ප්‍රතිචලෙ මේ පිළිබඳව කිතින් හැබැයි මතකේ මොනවා හරි දෙයක් ලියන්න පුළුවන් කිතින් නමුත් මතකේ මොනවා හරි දෙයක් ලියන්න පුළුවන් නම් තමයි වටින්නේ නැත්නම් ඉතින් මේක ලියලා තේරුමක් නෑ නිකම් මේකක් පොත බලාගෙන කියනෝ නම් මේක ලියලා වැඩක් නෑ හරිද හරි එහෙනම් මම මේ පාඩම අපි නිබන්ධනය අතින් මම හිතන්නේ වැඩ ගන්න අවසන් වෙනවා තව ඔයගොල්ලෝ රෙදා අහපු ප්‍රශ්නට උත්තරේ මම කිව්වා තව කොටසක් ඇති මම හිතන්නේ නේද බලන්න ඔයගොල්ලෝ ලියාගත් මේකේ මේකේ අනුපාත දිනා කියන්න හරිද දැන් නෙමෙයි නවත බලන එක මට කියන්න මෙන්න මේ අනුපාතික මේ අනුපාතික ඔක හදාගන්න තියෙනවා එතකොට මම ඊළඟ දවසේ ඒක අනුපාතික කියන්න ඉතින් හදලා කියන්න හරි දැන් මම කියන්නේ මේ හැම පාඩමකටම නිබන්ධනයේ වැඩ ටිකයි පෙළ පොතේ වැඩ ටිකයි කරගත්තොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි අදාළ පාඩම සම්බන්ධයෙන් වැඩ කරලා ඉවරයි අද අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි එක කරලා තව වටිනකොට දැන් අපි ගොඩක් කරුණු
व्याकरण मातृका व्याकरण बदल गया थानी पद कोई कोई अभ्यास है किधर है थानी पद बाल थानी पद संबंध है बटर मौखर निर्वाचन अच्छी दिखे थानी पद संबंध है गूगल और निर्वाचन अच्छी दिखे लक्षण अभी थानी पद संबंध है बट निर्वाचन अच्छा दाव लिया थानी पद याद किले क्या नहीं अभी मेरे का मैं प्रकाशयुक्त पद विविध अर्थ सहित पद कीते प्रकाशको वाक्यांशय प्रकाशयको वाक्यांश वेनुवट प्रकाशयुक्त पद
छत्रपद विस्तर करण प्रकाश हो वाक्यांश लिया जलज उदाहरण जलज जलज प्रत्यय उपदीन मेतन जलज किए लगा हम जलये उपदीन जल उपदीन जलज अंडज जलाभुज नहीं विस्तर जलज के विस्तर एक दिवन आकृतज्ञ आकृतज्ञ दान कोहाट परपुट किया कोहाट परपुट किया नुंगेम पोषण हाँ नुंगेम पोषण उत्तर क्यों नहीं परपुट परपुट किया क्या ना वो लोग जानना आ रहे होंगे ना आप इस शाम पर देखा ताऊ बुद्धि नहीं थे वही कूड़ हादला देना पड़ता मुकाद दिल दी नहीं हमारे साथे पुटे बैठने के लिए कूड़ हादला देने दी किया लगी किया करे अणुमिकूडी
කාකිද කාකි හරිද එයා දැන් විතර ඇගෙන කොමාරි පැටවුව ටිකක් ලොක් මේනකොට උන් කෑ ගහන කොහාවිද දැපද උඩුවෙන් එනවා ඉතින් එහෙම ගිහිල්ලා ඉතාමාදිත්‍යෙන් තමයි ඒකයි ටිකක් දුර්ලභයි සත්තු අඩුවේ දැන් නේද එහෙම එකක් ඉත අනුන්ගේ පෝෂණය වඩ නැත්නම් අනුන් විසින් පෝෂණය කළ අතේ ඒවක අදහස තමයි හරිද හරි දෙකයි තුනයි නේද හතර ආරෝහ පරිණාම ආරෝහ පරිණාම දන්නකෙනෙක් කියන්න මම පුළුවන් උත්තරේ නැත්තම් හොයන්න මම ඊළඟට කියන්න නම් දැන්ද කියන්න දෙන්න හොයන්න හොයන්න මේ හොයන්නට ඕන මේවා ඊළඟට හතරයි නේද හතරයි ඊට පස්සේ අද්විතීය පහ අද්විතීය පහ අද්විතීය හය හතර වෙනි එකයි කියන්න ඕනට ආරෝහ පරිණාහ ඒක නේද බෝඩ් එකේ කියන්න ආ आरोह पारी ना आरोह पारी इलाके में कहते क्यों अद्वितीय अद्वितीय इलाके दूरदर्शी इलाके शैलमय सांवत्सरिक मूर्दज ලැව්ගින් නමේ තව එකක් කියවගන්න නිෂ්ප්‍රයෝජන निष्प्रयोजन मूर्तज निश्चल निष्प्रयोजन इलाट मंगल्ट दिन प्रश्न इतमी लिया निपा छत्रपदय वाक्यांश
ඔතන ලියන්න ඕන ඔයගොල්ලෝ ඒක මම ඊළඟ දවසේ අහනවා ඔයගොල්ලෝ හොයන එක මටත් බැරි වෙන එකක් බවට පත් වෙනවා උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්න සරලයක් දැන් සමහර අය මෙන්න මේ වගේ මගේ මේකෙන් මේකෙන් බලාපොරොත්තු වෙන්න දෙන්නේ මේ මේව දිගටම දිනන 10 වතර 11 වතර තියෙනවනේ මේවා මේක බලාපොරොත්තු වෙන්නේ ඔබව ටිකක් අමාරු දේවල් වලට යොමු කරන්න. ඒතකොට ඔයගොල්ලෝ එයා එකක් හොයාගන්න. තව එකක් තව එකක් හොයාගන්න. ඊළඟ දවස් අපි මේ අමාරු දේවල් කරලා වෙනම එකක් හදාගන්න. ඔයනේ ප්‍රශ්න හදන්නම ඔය වෙන ප්‍රශ්න ලීසි වෙනවානේ. ඒ ටික මේ සම්පාදනය කර හදන්න. ඒකට ඔයගොල්ලෝ එකක් හොයාගන්න දැන් උදාහරණයක් විතර කියවොත් ඔයගොල්ලෝ දන්න එකක් අපි කියනවානේ. මෙන්න මේක හිස වෙනු මලකඳට අපි කියන එකක් කියලා නේද? හිස වෙනු මලකඳට අපි නමක් කියන. හිස වෙනු ශරීරයට. මොකද්ද කියන්නේ? දන්නා ඉන්න විතර කියන බලන්න මොකද්ද කියන්නේ? ඒ වගේම මම මේ කියන්නේ. ඒවට අහන්න ඕනි බාගොල්ලෝ. හිත නැති මලකඳට නැත්නම් ශරීරයට මොකද්ද කියන්නේ? කවුරු දන්නේ? කාවන්දේ. කාවන්දේ. අන්නේ. අනේ ඒ වගේ ඒවා. ඒ කියන්නේ විභාගවලට අහන්න පුළුවන් ඒ වගේ දේවල් නේ. කවන්දේ. අන්නේ ඒ වගේ ඒවා ටිකක් හොයලා. එකයි ගොඩක් නේ. එකයි හොයනවා. ඔගොල්ලෝ හිතන්න සර්ටත් බැරි වෙන්න ඕන මේක මේකේ තේරුම හොයාගන්න මං කියනකම් අනිත් ළමයිටවත් බැරි වෙන්න ඕන. කියන අදහසින් අමාරු එකක් හොයන්න බලන්න කවුරුත් එක්ක. සමහර අපි තුමු එකම හොයාගෙන ගියොත් ඔක්කොම කරන්නේ නැහැ 10ක් විතර හොවුනොත් අපිට ගොඩක් වටිනවනේ. පුළුවන් තරම් අමාරු එකක් හොයන්න. මේක දරුවනේ සාමාන්‍ය විභාගයට බවහන ප්‍රශ්නයක්. සාමාන්‍ය විභාගයට පවසානි පදහනවා. දෙන්නේ වාක්‍යංශේ වාක්‍යන්ත ගැනද අපි දැන් ඉඳලම සූදානම් කරන සාමාන්‍ය පෙළේ හැංග වෙන ගියා කලින් අවුරුද්දේ සාමාන්‍ය පෙළේ වාදිත දැන් දායකත්වය අපි මේ වර්තමාන තත්ත්වය කරා ඉතින් එකක් පොඩ්ඩක් අවබෝධ කරගන්න එහෙම කරන්න පුළුවන් හරි දැන් ওই 10 එනවා ඔයගොල්ලෝ සූදානම් කරගන්න ඊළඟ දවස්වල කොට මම දැන්ටත් ඔයගොල්ලෝ පුළුවන් අය ඉන්න ඔක අමාරු එකක් නෙවෙයි සූදානම් සහ දීති එකක් ඕක ඊළඟට මේ අපි ව්‍යාපාර කියන මාතෘකාව සාකච්ඡා කරලා තියෙන්නේ යන විද යන කොටස මේ කතාවත් එක්ක කරලා කරගත්ත සාරාංශ දෙකක් හරි තුනක් හරි ඉතුරුනා නේද අපිට කරන්න අපි එකක් විතර කරමු අද උඹලට මතක කරන්න කියලා උත්තරේ පොඩ්ඩක් සංසන්දනය කරමු එකක විතර නේද සාරාංශ නිබන්ධනය ගන්න වෙලාව හැට දෙකක් හරි දෙයක් හරි සාකච්ඡා කරලා එකක් අවසන් කරමු දැන් අදට මේ වෙන දේව කතා කරන්න අපි ඉවරයි මම සාරාංශයක් කරා අපි තව සාරාංශ කීයක්ද තුනක් ඉතිරිලා තිබුණා නේද සාරාංශ තුනක් ඉතිරිලා තිබුණා අන්න ඒ සාරාංශ තුනෙන් ඉතිරිලා තියෙන සාරාංශ තුනෙන් පළවෙනි එක කියන්න බලන්න ඉස්සෙල්ලාම තියෙන සාරාංශය මොකද්ද පටන් ගන්න කොහොමද කියලා සාහිත්‍ය දිනුව කියන නිබන්ධ එකනේ තියෙන්නේ කවුරු කියන සාහිත්‍ය යම් රටක සාහිත්‍ය දිනුව වන්නේ ඉදහස හදන්න පුරුදු වෙනවා කියලා එක නේද ඔව්ෂ හා දැන් ඒක හැමෝම ලියලා තිය කියලා මම විශ්වාස කරනවා ඒක ලිව්වනම් ලියලා නම් වචන ටික යටින් ලියලා තියෙන වචන ගන්න වචන ටික නෙමෙයි සාරාංශය දීපු අය වචන ගන්න ලියලා තියෙන මට කියන්න බලන්න කවුරු හරි ලියුක් කෙනේ ආපු වචන ප්‍රමාණය उत्तर කෙනෙක් කිව්වා 20 20 රුසිරු ලිව්වේ නැද්ද ඔක්කොම ටික ලියලා තියෙනවා මම කොටස් තුනක් තියෙනවා ඒක තේරෙම ලියලා ඉවර කරලා තියෙනවා නේද එකයි කතා කරන්නේ අනිත් ටික ලියලා තියෙනවා නෑ නේද හරි අම්මදන් ආ නැහුනේ හරි කමන්න බලමු දැන් 20 හරි 16 හරි තියෙන එකේ උත්තරේ හරි ලකුණු අඩු වෙන තැනක් තියෙන උර කරුණු අඩු. ඒක අඩුකට යන්න අමාරුයි. මම කියනවා සාමාන්‍යයෙන් වචන 26ක් නැත්නම් වචන 24ක් නැත්නම් 25ක්. 24 25 26 තමයි ඒ ප්‍රමාණිතවන්නේ කියලා ලියවන්න බ්ලොග් එක.
ලියාගන්න පුළුවන්. ඔකොල්ලෝ නිකන් මම කියන උත්තරේ බලන්නකො නිකන් ඡේද ගත්තොත් එහෙම යම් රටකින් සාහිත්‍ය යම් රටක යම් සාහිත්‍යයක් රටක යම් සාහිත්‍ය දිනවන්නේ ඉදහස් හිතන්න පුරුදුණු රටවලින් තොර බුද්ධිමත් සමාජයක් ඇති උවිත රට යුද්ධ කෝලහලෙන් හා දුර්භික්ෂ වලින් පීඩා වලින් මහජනතාව මහජනය මෙම ලියා ගන්න මෙන්න මෙහෙම අදහස මම තනි වෙකින් කියන්න युद्ध कोलाहल විසි හය කරා 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 ක
දැන් ඔයගොල්ලෝ කරන්න ඕන මේ උත්තරෙත් එක්ක සංසන්දනය කරන්න. දැන් මම අර ওই දුන්න උත්තරේ අර ඡේදෙත් එක්ක ගලපන්නකෝ. ඡේදේ තියෙන වචන වලින් යටින් මේ අපව දුන්න උත්තරේ සාරාංශගත උත්තරේ වචන ඡේදේ තියෙනවනම් ඒක යටින් ලකුණක් දාගන්න ඕන. එහෙම ලක්ම කිව්වනේ ගන්න විදිහ. ඊළඟට ඔයගොල්ලන්ට මට ඕකට extra අවධානය කරන්න බැරි වෙච්ච කාරණාවක් තියෙනවා. ලියන සාරාංශයේ ලකුණු වෙනම ලැබෙන කොටසක් තියෙනවා. සාරාංශේ අමතරව කලින් දවසක් කිව්වා මම. වචන ප්‍රමාණයට වෙනම ලකුණු ලැබෙනවා කරුණු ටිකට වෙනම ලැබෙනවා ශිල්පීය දක්ෂතාව වලට වෙනම ලැබෙනවා මොන ශිල්පීය දක්ෂතාව කියලා කියන්නේ ශිල්පීය දක්ෂතාව කියලා කියන්නේ උක්තාඛ්‍යාත හරියට ගලපන තාක්ෂණ සම්බන්ධයෙන් හරියට ගලපලා විරාම ලක්ෂණ හරියට තියෙන ඊළඟට අක්ෂර විඤ්ඤාසය හරියට තියෙන ඊළඟට පද බෙදීම හරියට තියෙන ඊළඟට පැහැදිලි අත්අකුර තියෙද මෙන්න මේ කිව්ව කරුණු පහටත් වෙන වෙනම ලකුණු ලැබෙනවා ලකුණු සාරාංශෙත් ලකුණු ලැබෙන කොටස් තුනක් තියෙනවා ලකුණු ලැබෙනවා පළවෙනි කොටස විදිහට වචන ප්‍රමාණයට අඩු ඉල්ලෙන්නේ වචන ප්‍රමාණයට වචන ප්‍රමාණයටයි ශිල්පී දක්ෂතාව වලට සමගාමී ලකුණක් ලැබෙන්නේ සමානයි ලැබෙන දෙකක් ලැබෙනවා නම් වචන ගන්න ශිල්පී දක්ෂතාවට දෙකයි අපි ලකුණු 10 ගන්න දැන් ලකුණු 10 කට ලකුණු දෙක දෙක ලැබුණේ තව 6ක් ඉතුරු ලකුණු ඉතුරු 6ම ගන්න වෙන්නේ අපිට අර ඡේදයේ තියෙන අන්තර්ගතයේ කරුණු වලට කරුණු අඩුවෙන් ඔයගොල්ලෝගේ ලකුණු ප්‍රමාණය අඩු වෙනවා වචනත් අඩු වෙලා තිබුණොත් කරුණු අඩු වෙනවා ගොඩක් වචන අඩු වෙලා නම් ඒ කියන්නේ කරුණු අඩු. ඒ කියන්නේ නම් වචන වලට ලැබෙන උපරිම ලකුණු දෙකෙන් එකයි ලැබෙන්නේ කරුණු වලට ලැබෙන ඒවා කොහොමවත් අඩු වෙනවා. ඒක පොඩ්ඩක් ඔබ ඔබගේ අවධානයට ගන්න එහෙම වෙන්න එපා. ඒක උනහම ඇච්චර ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන අපේ දෙයක් ලියන්න සාරාංශයක් තුල තියෙන කියන ඡේදය තුල තියෙනදී අපි අරගෙන අපි කියන්න. දැන් මම හිතනවා මේ දෙක අතර සංසන්දනය කරා ඔබට අමුත්‍ය දහසක් ගන්න පුළුවන්. ඊළඟට අපි තව එකක් සාකච්ඡා කරමු. ඉතින් දෙකක් තියෙන තව ඉතින් එකක් සාකච්ඡා කරමු. ඒකෝර අපිට සාරාංශ පිළිබඳ ගැටලුවක් කියන එකක් නැහැ. සාරාංශ පිළිබඳ අපිට හොඳ අවබෝධයක් ලබා ගැනීම හැකියාව තියෙන ඔයගොල්ලෝ ලියලා තියාගන්න. ඊළඟ එකත් අපි ඊළඟ දවස් සාකච්ඡා කරන්න ඕන. එහෙනම් අද දිනේ අපි වැඩසටහන අපි වැඩ කටයුතු අවසන් කරන්න හදන්නේ. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න ගැටලු තියෙන දයක් කියලා දැන් අහන්න දැන් කතා කර දේවල් අඩපාඩු වෙච්ච තියෙනවා ඒ ඕනෙත් කමන්න ඊළඟ දවසේ අපි සූදානම් කරගෙන ඉන්න ඉදාට අහන්න මෙන්න මේකට මොකද කරන්නේ මේකට මොකද කියලා අර කවුද මගෙන් අහන්නේ සංකේත භාවිතය පිළිබඳව මේ මේ අවුනේ නේද කවුරු යවුවා මගේ දවල් ඒ සංකේත භාවිතය පිළිබඳ දැන් ඔබ මං කිව්ව ස්ටේජ් මං කිව්ව දේ අදහස එකතු කරගෙන අර විච්ඡදාන කියන පාඩම කියවන්න රස විඳින්න රස විඳලා බලන්න ඒ වගේ අවස්ථා තියෙදි කියලා තියෙන ගන්න එක තමයි ලියන්න තෝරන්නේ. හරි එහෙනම් මෙන්න ගැටුනේ නැද්ද? මෙන්න ගැටුනේ නැත්නම් අපිට පාඩමේ වැඩකට අවසන් කරන්න. සතුටාවෙ පේන වෙන මොනවද ගැටුනේ නැති වගේ. එහෙනම් හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන් සර් සුබ රාත්‍රිය. ආයුබෝවන් සර්. රාත්‍රිය ආහාරගෙන සැපෙන් සතුටින් ඉඳලා